වාණිජ බැංකුවල නිල වශයෙන් ඩොලරේ අගය රුපියල් 300 දක්වා ඉහළ ගොස්තිබෙනවා. ඒ වගේම කළු වෙළඳ පොලේ අද ඩොලරයක් අලෙවි වෙන්නේ රුපියල් 325ක් වැනි අධික විලකට. ඒ කියන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. මේ කඩා වැට දෙකෙන් මොකද සිද්ධ වෙන්නේ? අපි ආනයන තුන් ලබන සියලු භාණ්ඩ සහ සේවාවන් විවිධ දරා ගන්න බැරි තරම දියලයි. පරිප්පු, කිරිපිටි, ගෑස්, ඩීසල්, ඇඳුම් පැළඳුම්, පොත පෑන, සපත්තු දෙකක් සෙරිප්පු දෙකක් මේ සියල්ල මිල ඉහළ යාමකට පාජන වෙන්නේ. ඒ අපේ රටේ පුරවැසියන්ට දරා ගන්න බැරි තරමේ බරක් වෙලා තිබෙනවා මේ වෙලාවේ. ඒ විතරක් නෙවෙයි. තෙල් පිරිපහදුව සපුගස් කන්ද. තෙල් පිරිපහදුව නතර වෙනවා. බොර තෙල් ගේන්න ඩොලර් නැතුව. අද කෙරවල පිටියේ මෙගාවොට් 270ක් නිෂ්පාදනය කරන විදුලි බලාගාරයේ අද නතර වෙලා තිබෙනවා. ඒකට දෙන්න තෙල් නැති. ඒ වගේම එළබෙන ජුනි මාසේ ඩොලර් කෝටි 100ක එක විට ණය මුදලක් ගෙවන්න තියෙනවා. ඒ මුදල ගෙවා ගන්න පුළුවන් වේද බැරි වේද කියලා සැකයක් තිබෙනවා. ඒ වගේම මේ ආර්ථිකයේ කඩා වැටී තිබෙන පීඩාව පොදු පුරවැසියන්ගේ ජීවිත පොඩි පට්ටම් කරමින් ගමන් කරමින් තිබෙනවා. කිරිපිටි පෝලිං ඇති වෙනවා. ගෑස් පෝලිං ඇති වෙනවා. ඉද තෙල් පෝලිං ඇති වෙනවා. ගෑස් පෝලිං වල ගහගෙන මැරෙනවා. හුස්ම ගන්න බැරුව මියදෙනවා. මේ ආදි විශාල ඛේද වාචකයකට අපේ රටේ පුරවැසියන් මුහුණ දී තිබෙනවා. හැබැයි අද අපේ රටේ පුරවැසියනු අපේ රට මේ මුහුණ දී තිබෙන අර්බුදය මේ මුහුණ දී තිබෙන ගැටලුව මේ ඇති වී තිබෙන කඩා වැටීම මේ රටේ පුරවැසියන් විසින් නිර්මාණය කරන ලද්දක්ද මෙතන ඉන්න ගොවි අම්මා තාත්තා ඉන්නව ඔවුන් තමගේ කුඹුරට හේනට ගිහිල්ලා දිවා රෑ නොබලා වැඩ නොකිරීමේ ප්‍රශ්නයක් මොකද ඉතින් වැඩ කරන්නේ නැහැ ගොවි ජනතාව නේද උදේ 7ට විතර වගාවට ගිහිල්ලා ඇන්ද්‍රි වැටුණකට ගෙදර ඇවිල්ලා ආය අලියල වණ්ඩ එළි වෙන කම්පැල් රකින්න බොහෝ පළාත්තු එනිසා පැය 8 නෙවෙයි පැය 10 නෙවෙයි
दिवार नुबल वेस महानवा मेरट वशन बत एलवल सह अत्यावश्य कुशी निष्पादन निर्माण कल ऐनमेक गोविजनता निर्माण कर प्रश्न।